Pohoya dinaya, reru kane chandavimala mahanahimi. Maha sangaratne vetakirena nivedanayai. Pohoya dinayanhi sil samadhanvana sadhavatunta, om e dinayedi kalayutu katiyutuvala, sudusu paridi yodava. Sila samadhanaya sarthaka karadena keneku sitiya yutuya. එබඳු කෙනෙකුගේ සහය නොලදහොත් බොහෝ දෙනෙක්ම සිල් සමාදන් වීම සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙති. ගිහියන් සිල් සමාදන් වීම සඳහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ සීල සමාදානය භික්ෂූන් වහන්සේගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තු වෙනි. එසේ පැමිණෙන සදහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමකි. සමහර විට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නොවීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පළ කරනවාද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාටද නොයෙක් කටයුතු ඇත්තේය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩවලට දවස මුළුල්ලේ යෙදීමට භික්ෂූන් වහන්සේටද ඉඩක් නැත. එබැවින් මේ දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. පොහොය දිනේ නැමැති මේ ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසඳාගත හැකිය. පොහෝ දිනයන්හි උපාසකෝපාසිකාවන් කටයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. විහාරස්ථානවලට සියල්ල සමාදන් වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක්‍රියා කරන ලෙස යෙදුවහොත් ඒ ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳෙන්නේය. පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවා ඉන්පසු කළ යුතු වැඳුම් පිඳුම් හා සීලය ආවර්ජනා කිරීම මේ පොත අනුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේම කෙනෙකු ලවා හෝ කරවිය හැකිය. අකුරු කියවිය හැකි කවරකට වුවද මේ පොතෙන් ඒ වැඩ කළ හැකිය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීමද සිල් පිරිසේ කෙනෙකු හෝ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකිය. බණ කිය යුතු වේලාවේදී බණක් වශයෙන්ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසුය. රාත්‍රී කාලයේ කරන ධර්ම සජ්ජායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකිය. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගතහොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහා සංඝයා වහන්සේට සලකරමු. රේරුකානේ චන්දවිමල ස්තවීර. ග්‍රන්ථය හැඳින්වීම. සිල් සමාදන් වන පින්වතුනට කරන නිවේදනය. මසකට පොහොය දින සතරක් ඇතත් මෙකල බොහෝ දින සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනයන්හි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නොදත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනයෙන්ද ලැබිය හැකි නියම ප්‍රයෝජනය නොලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්පල කතාවල යෙදීම ආදියෙන් පොහොය දිනයන්හි කාලය අපතේ යවති. ඒ බව දුටු සදහැවත් බෞද්ධ මහතකු වන මරදානේ ඉන්දික මුද්‍රණාලයේ W.J. රත්නායක අප්පුහාමි මහතා අප වෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුනට දවසේ වැඩ සුදුසු පරිදි කාලසටහනක් අනුව කළ හැකිවන පරිදි ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් ඕනෑකමින් ආරාධනා කළේය. ඔහුගේ ආරාධනාව පිළිගත් අප විසින් මේ කුඩා ග්‍රන්ථය ඉතා ටික දිනකින් සම්පාදනය කරන ලදි. හොඳින් අකුරු කියවිය හැකි පින්වතෙකුට අනිකකුගේ උපදෙස් නැතිවද පොහෝ දිනයේ වැඩ නිසි ලෙස මෙයින් කරගත හැකිවනු ඇත. එබැවින් මේ පොත භික්ෂූන් වහන්සේගේ සම්බන්ධයක් නැතිව අනුරාධපුරාදී පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට
විශේෂයෙන්ම ප්‍රයෝජන වනු ඇත. මේ පොත අනුව වැඩ කිරීමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයෙන්ම ප්‍රයෝජනගත හැකිවනු ඇත. වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතුය. සීලය ආවර්ජනා කිරීම හා භාවනාද පොත බලාගෙන කළ හැකිය. පොත බලා කරන කල්හි කල්යෑමෙන් ඒවා ප්‍රගුණ වී පොත නොබලාම කළ හැකි තත්ත්වයටද පැමිණිය හැකිවනු ඇත. උපාසක පිරිසක් ඇති තැන්වලදී වන්දනා පාඨාදිය පැවිදි නමක් ලවා කියවාගෙන වන්දනා කිරීම සුදුසුය. එහෙත් භික්ෂූන් වහන්සේලාට ඒවා කර දීමට අනවකාශ විය හැකිය. එබැවින් උපාසක පිරිසේම කෙනෙකු ලවා ඒවා කියවාගෙන වැඳුම් පිදුම් කිරීමටද උපාසක උපාසිකාවන් පුරුදු විය යුතුය. කියවීමෙහි සමත් උපාසකෝ උපාසිකාවන් ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්නටද පුරුදු කරගත යුතුය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්ම දානමය කුසලයක්ද අතිරේක වශයෙන් ලැබේ. මෙකල බෞද්ධයන් පින් වශයෙන් බොහෝ සෙයින් කරන්නේ වන්දනා පූජා දෙකය. ඔවුන් වන්දනා පූජාද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්න උන්ට බෙහෙවින් ඇතිවන්නේ මහත්ඵල මහානිසංස නොවන දුබල වූ ඥාන විප්‍රයුක්ත කුසල්ය. ඥාන සම්ප්‍රයුක්ත වන බලවත් කුසල් ඇති කරගත හැකි වීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇති කරගත යුතුය. සිල් සමාදන් වන පින්වතුන් විශේෂයෙන්ම ඒ දැනුම ඇති කරගත යුතුය. එබැවින් වන්දනා පූජා සම්බන්ධ විස්තරයක් පොහොය දිනේ නැමැති මේ ග්‍රන්ථයට ඇතුළු කළ යුතුය. එහෙත් ඒවා අප විසින් සම්පාදිත පුණ්‍යෝපදේශය නැමැති ග්‍රන්ථයෙහි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථයට ඒවා ඇතුළු නොකරන ලදී. සිල් සමාදන් වන දිනවලදී බණ පොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිතා කරන පින්වතුනට ඒ අඩුව පිරෙනු ඇත. රාත්‍රියේ කරන සජ්ජායනාවල් පොත බලාගෙන කළ යුතුය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක්කෙනෙකු විසින් හෝ දෙදෙනෙකු විසින් සජ්ජායනා කළ යුතුය. සෙස්සන් අසා සිටිය යුතුය. එක් අයෙකුට මුළු කාලයේම සජ්ජායනා කිරීම අපහසු නම් මාරුවෙන් මාරුවට සජ්ජායනා කළ යුතුය. පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇති ක්‍රමය අනුගමනය කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු. මීට ලෝ වැඩ කැමති රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවීර 1966 සැප්තැම්බර් 15 ශ්‍රී විනයාලංකාරාරාමය පොකුණු විට. සිල් සමාදන් වන පින්වතුන්ට මේ පොත් කියවීම ප්‍රයෝජනය. පුණ්‍යෝපදේශය. පින්කිරීම ගැන නියම දැනුමක් නැතිව අනුන් කරන සැටි බලා පින් කරන උන්ට උසස් ඵල ලැබෙන ලෙස පින් කළ නොහැකිය. වන්දනා, මල් පූජා, පහන් පූජා ආදී සාමාන්‍ය ජනයා විසින් කරන පින්කම් ගැන හොඳ දැනුමක් ඇති කර ගැනීමට නම් මේ පොත කියවිය යුතුය. සූවිසි මහා ගුණය. බුද්ධ රත්නයේ ගුණ 9ක්ද, ධර්ම රත්නයේ ගුණ 6ක්ද, සංඝ රත්නයේ ගුණ 9ක්ද ඇත්තේය. ඒවා එකතු කළ කල්හි සූ 20ක් වේ. ඔබ තෙරුවන් සරණ ගියද
සමහර විට තෙරුවන හරියටම නොහඳුනනවා ඇත. තෙරුවන නොහඳුනන්නහුගේ බෞද්ධකම දුබලය. තෙරුවන් හැඳින ගැනීමට මේ පොත කියවන්න. පාරමිතා ප්‍රකරණය. තුන්තරා බෝධියෙන් කිනම් බෝධියකින් උවද නිවන් දැකීමට ඒ බෝධියට සෑහෙන පාරමිතාවක් තිබිය යුතුය. ඔබද පාරමිතා පිරිය යුතුය. ඒවා ගැන දැනීම ලබා ගන්නට මේ පොත කියවන්න. බෞද්ධයාගේ අත්පොත. බෞද්ධයෙකු විසින් දැන සිටිය යුතු කරුණු සංග්‍රහ කර ඇති ග්‍රන්ථයකි. නිතර භාවිතයට යෝග්‍යය. මංගල ධර්ම විස්තරය. මනුෂ්‍යයාගේ දෙලොවම යහපතට හේතු වන මංගල කරුණු 8 විස්තර කර ඇති බණ පොතකි. පොහොය දවසේ කාල සටහන. උදේ 6 පටන් 7 දක්වා සිල් සමාදන් වීම හා වැඳුම් පිදුම් කිරීම. උදේ 7 පටන් 8 දක්වා ආහාර වැළඳීම, සීල ආවර්ජනා කිරීම, විවේක ගැනීම. උදේ 8 පටන් 8:45 දක්වා භාවනා කිරීම. උදේ 9 පටන් 10 දක්වා දහම් ඇසීම හෝ පොත් කියවීම, ධර්ම සාකච්ඡා කිරීම. උදේ 10 පටන් 12 දක්වා නෑම, බුද්ධ පූජාව පිළියෙල කිරීම, පූජා පැවැත්වීම, ආහාර වැළඳීම. දහවල් 12 තෙරුවන් වැඳීම. පස්වරු 2 දක්වා විවේක ගැනීම. පස්වරු 2 පටන් 2:45 දක්වා පෙහෙව සමාදන් වූවන්ගේ සමිතිවල රැස්වීම් පැවැත්වීම හෝ දහම් පොත් කියවීම, ඉක්බිති ගිලන්පස ගැනීම. පස්වරු 3 පටන් 3:45 දක්වා භාවනා කිරීම. පස්වරු 4 පටන් 5 දක්වා දහම් ඇසීම හෝ පොත කියවීම. පස්වරු 5 පටන් 6 දක්වා වත්පිළිවෙත් කිරීම, පූජාව සඳහා මල් පහන් ගිලන් පස පිළියෙල කිරීම. රාත්‍රී කාලය. පස්වරු 6 පටන් 7 දක්වා සිල් සමාදන් වීම, වැඳුම් පිදුම් කිරීම. පස්වරු 7 පටන් 8 දක්වා සීල ආවර්ජනා කිරීම, මල් පහන් ගිලන් පස බුද්ධ පූජා පැවැත්වීම, ගිලන් පස ගැනීම. පස්වරු 8 සිට 10 දක්වා භාවනා, දහම් ඇසීම, දහම් පොත් කියවීම. පස්වරු 10 පටන් 12 දක්වා ධර්ම සජ්ජායනා කිරීම, භාවනා කිරීම. පාන්දර 4 පටන් ධර්ම සජ්ජායනා කිරීම, භාවනා කිරීම. උදෑසන 5 පටන් 6 දක්වා වත් පිළිවෙත් කිරීම, තෙරුවන් වැඳීම. උදේ 6ට සිල් පවාරණය. මේ කාලසටහන පිළියෙල කර ඇත්තේ පැය 2-3ක් භාවනාවේ යෙදිය හැකිවන පරිදි භාවනාවක් පුරුදු කර නැති සාමාන්‍ය ජනයා සඳහාය. යම්කිසි භාවනාවක් දියුණු කරගෙන ඇති පින්වත්හු ඒ භාවනාවම වැඩි කාලයක් කෙරෙත්වා.